සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිමෙන් සිරස්තල නවම සෙව් රට ශ්‍රී ලංකාව බව Google සමාගම පවසයි සුදුවැන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලින් දෙදෙනා CID අත්අඩංගුවට මහා මැතිවරණයේ ජය වෙනුවෙන් රනිල් ගෙන් නව සැලැස්මක් අගමැති කතරගම පුදබිමට වැටුනේ නැහැ කිව් අලියා වැටි මිය ගියාද විදේශ ගමන් තහනමට ලක් වූ හිටපු ඇමති පාටලි රියාන තුර ගැන යලි කතා කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් 2019 වසරේ Google සෙවුම් ප්‍රවණතා ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අන්තර්ජාලයේ Google සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිම පිරිසක් ව්‍යායිස් නැතිනම් කොහෙද යන්න විමසා ඇත්තේ ශ්‍රී ලංකාවයි. මෙලෙස අල්ලාගත් වනාලියා හොරෝපතන අලි රැඳවුන් මධ්‍යස්ථානයේ වෙත රැගෙන යාමට සැලසුම් කර ලොරි රථයට පැටවීමට උත්සාහ කිරීමේදී කිසියම් හේතුවක් මත එම අලියා රෝගාතුර වී මිය ගිය බවට වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළා. මෙම වනාලියාගේ මියයාම සම්බන්ධයෙන් බුදුරෝයාය ගොවි සංවිධානයේ සභාපතිවරයා දැක්වූයේ මෙවන් අදහසක්. මෙතන නිසියාකාරවම පැටවුණාද කියන තත්ත්වය ගැන මම ඊ හවසම හිටියා. අලියාගේ දුර්වලකමක්ද නිලධාරීන්ගේ දුර්වලකමක්ද කියලා මම දන්නේ නැහැ. එහෙම අලියා දෙපාරක් වැටුණා. පටවනකොට අලියා අපි බලන්න ආවේ. ඒ අවස්ථාවේ අලියා දෙතුන් පාරක් වැටුණා. කෙසේ වෙතත් වනාලියා ලොරි රථයට පැටවීමේදී වැටුණු බවට එල්ලවන චෝදනා බීට්ටු වන නිලධාරියා ප්‍රතික්ෂේප කළා. කටවන්න උත්සාහ කරා. ඔව් බඩට උත්සාහ කරනකොට එයා වැටුණාද? නෑ නෑ වැටුනේ නෑ. මෙතේ වැටෙන්න වාගේ ගියා. කෙසේ වෙතත් මෙම වනාලියා ප්‍රදේශයෙන් රැගෙන යාම සඳහා ලොරි රථයට පැටවීමට උත්සාහ කළ අවස්ථාවේදී එම වනාලියා අවස්ථා කිහිපයකදීම ඇද වැටෙන අයුරු අසල සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ වීඩියෝ ගත කර තිබුණා. Thank you.
නමුත් මියගිය වනාලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ දිනේදී පෙර දිනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදු කළ අතර මෙම වනාලියාගේ මරණයට හේතුව නිශ්චිත ලෙස ප්‍රකාශ කළ හැකි වන්නේ අදාළ පරීක්ෂණ වාර්තාව නිකුත් වූ පසුව බවයි වග කිව යුතු බලධාරීන් පෙන්වා දෙන්නේ. අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම බුද්ධබිම වෙත පැමිණ කිරිවෙහෙර සෑරතුන් බැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර පුදබිම වෙත පැමිණියා. අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර චෛත්‍යරාජන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට සහභාගී වුණේ. මෙහිදී කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මදින්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා ඓතිහාසික රුහුණු මහා කතරගම දේපාලය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. අභිනවාරාම විහාරස්ථානයේ වෙතද ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධානාධිකරණ සංගනායක කපුගම සරණතිස්ස නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලපුඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන්ගේ 76 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා. උන්වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ විශේෂ දානමය පින්කමක් අද ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිපූජ්‍ය ගලපුඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන්ගේ 76 වන ජන්මදින නිමිත්තෙන් සහ උන්වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් දිවයිනේ දුෂ්කර ගම්මානවල විහාරස්ථානවල වැඩවසන සාමණේර භික්ෂුන් වහන්සේ 259ක් උදෙසා දහවල් දානය පිරිනැමීමේ පින්කමක් අද ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. මාලක පරිශ්‍රයේ සිට පෙරහරකින් සාමණේර භික්ෂුන් වහන්සේ 259 ගංගාරාම විහාරස්ථානයේ වෙත වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව සාමණේර භික්ෂුන් වහන්සේ උදෙසා දහවල් දානය පිරිනැමීම සිදු කෙරුණා. අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන මහනාහිමියන් ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ආචාර්ය අතිපූජ්‍ය වල්පොල පියනන්ද මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පින්කමට වැඩම කර සිටියා. අතිපූජ්‍ය ගලපුඩ ශ්‍රී ඥානිස්සර මහනාහිමියන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ජායනා කරනු ලැබුවා. අපේ ඥානිස්සර නායක හාමුදුරුවෝ ගැන කල්පනා කරලා බැලුවාම ඇත්තටම ඒ ජීවිතයේ අවුරුදු 76කට නෙමෙයි 176කටවත් වෙනත් කෙනෙකුට කරන්න බැරි තරම් පුදුමාකාර සේවාවක් සිද්ධ කරමින් වැඩ සිටින නායක හාමුදුරන් වහන්සේ නමක්. අපේ ඥානිස්සර නායක හාමුදුරුවන්ගේ ජීවිතය මුළුමනින්ම කැප කරලා තිබෙන්නේ අනුන්ගේ යහපත සඳහා. උදාර සාධනික සේවාවක් සීමා කරන්න බැරි තරම් ජාතික ආගමික සේවාවක් සිද්ධ කරමින් වැඩ වාසය කරන මේ රෝගී තත්ත්වයෙන් පසුවන අපේ ගෞරවනීය ගල්කොඩ ඥානිස්සරා විදාන නායක සාමීන්ද්‍රයන් වහන්සේට මෙම දානමය පින්කම සඳහා ගංගාරාම විහාරස්ථ දායක සභාවේ සභාපති සහ විජය පුවත්පත් ආයතනයේ සභාපති රංජිත් විජේවර්ධන මහතා, කළුතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති අජිත් සොයිසා මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා ඇතුළු පින්වතුන් රසක් එක්ව සිටියා. එමෙන්ම හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම පින්කම සඳහා එක්ව සිටියා.
එළවෙන මහමැතිවරණය ආසන 113කට වැඩි සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට නම් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ආයි ඉදිරියට යන්න යනවනම් යන්න ඕන ක්‍රමවේදයක් අපි කට්ටිය කරලා හදන්න ඕන. පක්ෂයේ නායකත්වයක් යටතේ අලුත් වැඩ පිළිවෙලක් ජනතාවට ලැබෙන්න ඕන. ඉදිරි මහමැතිවරණයක් එන්නේ අපි පක්ෂය ගොඩනගා ගන්න ඉදිරියට ඉදිරි මැතිවරණයට මුහුණ දෙන්න වැඩ කරමු. 19 වෙනි සංශෝධනය අනුව පෙබරවාරි මාසෙ වෙනකම් පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ආසන සංඛ්‍යාව තිබුණා. අපි විපක්ෂයේ ඉඳගෙන අද ක්‍රියා කරනවා. තව මැතිවරණයක් තියෙනවා. සමහරු කියනවා ඉවරයි අපිට 50යි හම්බෙන්නේ කියලා. මම කියනවා කොහොම වැටෙන්න වුමනා නැහැ. අද තියෙන ප්‍රතිපල අනුව ගියොත් අද විපක්ෂ වාඩි වෙලා තියෙන පක්ෂ තුනටම උත්සාහ කළා 103ක් ලබා ගන්නවා. මම යෝජනා කරන්නේ අපි හරියට උපක්‍රම අනුව වැඩ කළා අපිට බැරි 203 105 කරන්න. 105 බැරි 108 කරන්න. 108 බැරි 210 කරන්න. අපිට පුළුවන් නම් 113 කරන්න. ඉස්සෙල් 103 අරගෙන දැන් ඉඳන් ඡන්ද එනකොට අප්‍රේල් මාසේ අතෙන්ට අපි යන්න වැඩ කරන්න ඕන. මොකද මේ ඡන්දෙ දෙයි මතක තියා ගන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ ඔක්කොම පොහොට්ටු වෙයි නෙමෙයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදුපැන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහර ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය නොවැම්බර් මස 10 දින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පුද්ගලින් දෙදෙනෙකු සහභාගී කරවමින් මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරට සිදු වූ බව කියන ඝාතන පැහැර ගැනීම ඇතුළු ආන්දෝලනාත්මක කරුණු සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ අතර දෙසැම්බර් මස 2 කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳව කරුණු වාර්තා කළා. සැකකරුවන්ට නවාතැන් දීම තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මහර ප්‍රදේශයේදී පුද්ගලින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලින් දෙදෙනා මේ වන විට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් අදාළ සිදුවීම් පිළිබඳ ප්‍රශ්න කිරීම සිදු කරනු ලබනවා. 2016 වර්ෂයේ පෙබරවාරි මස සිදු වූ රිය අනතුරු අලලා සිදු කෙරෙන දේශපාලන පළිගැනීම්වලට කිසිදු ආකාරයෙන් බිය නොවන බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එමෙන්ම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම රිය අනතුරු සරල රිය අනතුරක් බවයි. මේ සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9:45 10 අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීම. මේක ඒ කාලේ එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා මේ වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් එකතු වෙලා මේ වටා විශාල කතාවක් ගෙතුවා. ඒක තමයි මගේ නිල රත්නය විසින් ඒ කාලේ තරුණෙක් යටකොට පලා ගියාය කියලා. මේකේ ඡායාරූප ඔක්කොම තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සිල් දෙනාමත් දන්නවා. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්තාවකුත් ගත්තා. ඒ නුදු ඉතාම පැහැදිලි වුණා. සරණ මාවතට හරවලා යන වාහනයක පිටිපස්සේ ඇවිල්ලා තමයි CC 1000ට වැඩි මේ අතුරුපැදිය හැප්පෙන්නේ. ඒතකොට ඒ නිසා කිසියම් ආකාරයකට කිසිම චේතාන්විතව මේ අපගේ ඒ කාලේ අමාත්‍යංශයට අයත් වූ මේ වාහනෙන් කිසිම ආකාරයකට මේ චේතාන්විතව යතුරුපැදිකරුවෙක් යටකොට පලා ගියේ නැති බව පැහැදිලි. ඒ වගේම මේ සම්බන්ධයෙන් නිෂ්කාරවරයා නඩු වාර ගණනාවක් තුල
විවිධාකාරයේ නියෝග ලබා දුන්නා. එහෙවයින් කිසිම ආකාරයකට මේ මගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැති බව දැනුම් දුන්නට පස්සේ ඒ නඩුවෙන් ඒ මගේ සම්බන්ධය මාව ඒ නඩුවෙන් ඉවත් කරලා අවසානයේ ඒ රියදුරාට නුසලකලිමත් භාවයේ සම්බන්ධයෙන් දඩයක් ගහලා රුපියල් 3500ක ඒ නඩුව එතනින් හමාර කළාය කියන එක. ඒක ලියවිලා නැහැ. මෙතන තියෙන වෙන මොකුත් නෙවෙයි. මෙතන තියෙන සරල රියානතුරක්. අපි මේ දේශපාලන පරිගැනීම් වලට අපි කිසිම ආකාරයකට බිය වෙන්නේ නැහැ. අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීම අපි කරනවා. එතකොට CCTV දාසන මැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? ඔබතුමා දන්නවද මැකුණාද කියලා? දත්ත නැහැ නේද? නෑ නෑ දත්ත නැති කියලා ඔබතුමා දන්නවද? නෑ අදාළ දත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? නෑ නැත්තම් අන්නේ උසාවියට ගිහිල්ලා කියන්නේ. ඔබතුමායි ඔබතුමාගේ මාධ්‍ය ආයතනය අපි නම් කරනවා. ඔබවයි ඔබේ මාධ්‍ය ආයතනය උසාවියට ගිහිල්ලා කියන්නේ දත්ත මැකිලා කියලා කියන්නේ. පසුගිය ආණ්ඩුව සිදු කළ ආකාරයට කිසිදු පෞද්ගලික පරිගැනීමක් වත්මන් ආණ්ඩුව විසින් සිදු නොකරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ අබලන් වූ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වත්මන් ආණ්ඩුව රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන ඕනෑම යහපත් ක්‍රියාමාර්ගයකට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණ ඕනම දෙයක් කරන්නේ යන ගමන දැනගෙන. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් රට වෙනුවෙන් කරන හොඳ දේවල් වලට උපරිම සහාය ලබා දෙන්න පක්ෂයක් හැටියට අපි සූදානම්. කැබිනට් මණ්ඩලය 16ට බස්සපේක හොඳයි. හැබැයි ඒ 16ට ඇතුළත් කරපුවා ගැන ප්‍රශ්න තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන වල ඇමතිවරයාගේ අගමැතිවරයාගේ ජනාධිපතිවරයාගේ පින්තූර ගහන්න නැති වෙන තීන්දුව ගත්ත එකත් හොඳයි. ඒ වගේම විදේශ ගමන් යනකොට කලින් ජනාධිපතිවරු වගේ රොත්ත බුරුත් අරගෙන යන්නේ නැති එකත් හොඳයි. ඉතින් මේ ආදී දේවල් වලට අපි එතුමාට ප්‍රශංසා කරන අතරේ ඒ වගේම තමන්ගේ ඥාතීන් තනතුරු වලට පත් කරගත්තේ ගැන නම් අපේ එච්චර ප්‍රසාදයක් නැහැ. ඒ වගේම රාජ්‍ය අමතුරු 38ක් දාලා ඒ රාජ්‍ය අමාත්‍යංශ වෙනම ලේකම් කෙනෙක් දාලා ඒකට වෙනම කාර්ය මණ්ඩලයක් දාලා රටේ ජනතාවගේ මුදල් වියදම් කරන එක ගැන අපේ මනාපයක් නැහැ. මේවා වෙනස් කරගන්න ඕන දේවල්. ජනතාව ඡන්ද දීලා තියෙන තුමට පරණ රාජපක්ෂලා ගියපු ගමන යන්න නොවේ. ඒ වගේම MCC ගිවිසුම කිසියම්ම ලෙසකින් හෝ අස්සම් කරයි කියලා මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නැහැ. පසුගිය රජය ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. ඒ ගම්පොළ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙහෙම පරීක්ෂණ කරන්න ඕනේ. වෙනම කෙනෙක්ට පරීක්ෂණ කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට අද පේනවා ආයතනවල විශාල වශයෙන් රජයේ ආයතනවල පරිගැනීම් වලට ලක් වෙලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. අපි කරපු හොඳ දේවල් ඉතාමත් කෙටි කාලෙකින් අමතක වෙලා තියෙනවා. හැබැයි මේ දේවල් පේනකොට මිනිස්සුන්ගේ මනස වෙනස් වෙලා ඉදිරියේදී ඒගොල්ලෝ තීරණ ගන්න. වෙනස මෙහෙමන සමහරලාට අවුරුදු පහක අපි හොඳ ආණ්ඩුවක් හදලා අපිත් යම් යම් වැරදි තිබුණා අපි නැහැ කියන්න බැහැවට. නමුත් අනිත් පැත්තෙන් අපි විශාල සංවර්ධනය කරා මේ රට. ඒ වගේම අපිට බයක් නැතුව ඕනම කෙනෙක්ට ජීවත් වීමේ අයිතිවාසිකම අපි ලබලා දුන්නා. ආදේව නැති වෙලා තියෙනවා. ඉතින් ඒවා රිදෙනකොට මේ මිනිස්සුන්ට තේරෙයි අපි ඉන්න කාලේ මේ රටේ මොන වගේ දේවල්ද සිද්ධ වුනේ, දැන් මොනවද සිද්ධ වෙන්නේ කියලා. එතකොට අමුතුමා දැන් ගෝඨාභය ජනාධිපතිතුමා නිවැරදිව රට මෙහෙවන්නේ නැත්තේ කියන්නේ. මොකද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අලුත් ක්‍රමවේදයක් හදන්න හැදුවත් වටේ ඉන්නේ පරණම කට්ටියනේ. අලුත් කවුරුත් නැහැනේ තාම. ඉතින් එතුමාට ඒක කරන්න පුළුවන්ද කියන එකේ ලොකු ප්‍රශ්නයක් අපිටත් තියෙනවා.
මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ෆයිටර් කැන්සර් සංවිධානය විසින් මාධ්‍ය හමුවක් ඇඳවමින් පැහැදිලි කිරීමක් සිදු කළා. අපේක්ෂා පිළිකා රෝහලේ වෛද්‍ය වසන්ත දිසානායක මහත්මයා විසින් එතුමා පහුගිය දින 3කට කලින් එතුමාගේ Facebook පිටුවේ කමෙන්ටුවක් පළ කරනවා පෝස්ට් එකක් ජනාධිපතිතුමාට අපේක්ෂා රෝහලේ ගිනුම නෙවෙයි මේ ෆයිට් කැන්සර් ටීම් කණ්ඩායම මුදල් රැස් කරන්නේ එම මුදල කොහේ යනවාද කියලා මම දන්නේ නැහැ මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නයි කියලා ගරු ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරමින් පළ කරලා තිබුණා යම්කිසි අන්තවාදී කණ්ඩායමකින් මේක දැම්මාදෝ කියන යාට බයක් සැකකුත් තියෙනවලු 16 වෙනිදා බෝම්බේ පුපුරන්න දවස් 5කට කලින් වැටෙනවා 44,75,674 85 17 වෙනිදා බෝම්බ පුපුරන දවස් 4කට කලින් මුදල් තැන්පත් වෙනවා 18 වෙනිදා 2,20 ලක්ෂයක් සල්ලි වැටෙනවා දවස් 3කට කලින් එතකොට අන්තවාදීන් දවස් 3කට කලින් උස සල්ලි දාලා මේ චෝදනාව ඉතාතරේ ප්‍රතික්ෂේප කරනවා ඇත්තටම මුළු ජාතියෙන්ම මේකට සමාව ගත යුතුයි එතුමා PET scan ව්‍යාපෘති අපි කරෙත් මේ ගිනුමටමයි මේ අද්දෙකෙන් අවුරුදු 2කට කලින් අවුරුදු 18ක් වෙන මගේ පුතාගේ උරයසෙන් දකුණේ අත කපලා රෑ 12ට ගිහිල්ලා වලලපු තාත්තා මම ඒ වේදනාව තේරෙන්නේ නැහැ මේ වෛද්‍යවරුන්ට හෝ හැමෝටම කාටවත් එසේ නොවේවා මේ අපේ කණ්ඩායමේ කායන බලාපොරොත්තුව තමයි මහරගම අපේක්ෂා රෝහල ආසියාවේ තියෙන හොඳම පිළිකා මර්ධනය කරන පිළිකාවට සුවය දෙන පිළිකාවට බෙහෙත් කරන්න පුළුවන් ආරෝග්‍ය ශාලාව බවට පත් කරන්න. ඉතින් මේක කවුරු හරි කියන්න හදනවා නම් මේ ජාතිවාදී පැත්තක් හරි එහෙම නැත්නම් මේක ජාතියකට තියෙන දෙයක් හරි කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා අන්න ඒ වගේ මතයක් මේක ඇතුළට ගේන්න එපා. සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් අද දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ලංකාවේ සෑම නගරයක්ම කැලි කසල වලින් තොර නගරයක් බවට පත් කරමින් සුන්දර ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ උදෙසා වූ වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්ුණා. ඒ අනුව දොරින් දොරට ගමින් ගමට මුළු රටම ලස්සන කරමු යන තේමා කරගනිමින් සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද කොම්පඤ්ඤ වීදියේ පොලිසියේ පරිසර ඒකකයේ විසින් සංවිධානය කර තිබුණා. පරිසරය ලස්සන කරන්න, පරිසරය පවිත්‍ර කරන එක නගර සභාවේවත් එහෙම නැත්නම් පොලිසියේවත් කාගේවත් කාර්යභාරයක් නෙවෙයි. අපි සියලු දෙනාගේම සාමූහික වකිලයෝ. ඒ සාර්ථක කරගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහය අවශ්‍යයි. ඔබ දන්නවා ආසියාවේ පිරිසිදුම නගරය කියලා කියන විවුදාවලිය නැත්නම් ඒක කීර්තිය ශ්‍රී ලංකාවට ලැබුණා. නැවත වතාවක් කොළඹ නගරය සහ බස්නාහිර පළාතත් ඒ වගේම මුළු ලංකාවත් කියලාම ස්ථානම පිරිසිදු සහ පවිත්‍රතාවය ඒ වගේම අලංකරණය සම්බන්ධව ඉතාම හොඳ මට්ටමකට ගෙනියන තමයි ශ්‍රී ලංකා පොලිසියේ මේ රාජකාරියේ නැත්නම් මේ කාර්යයේ අරමුණ. මහජනතාවට තමන්ගේ එදිනෙදා කටයුතු කරන අතරතුරම ඉතා පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන් කරුණු 10ක් මේකේ තියෙනවා. ඒවා අපි පුරුදු නොත් එහෙම මහජනතාව ඒවා කරන්නට උනන්දු නොත් එහෙම මේ පරිසර අලංකරණය සහ පවිත්‍රතාවය සම්බන්ධයෙන් මේ ධර්ම වෙහෙස නැත්නම් පරිශ්‍රමය ඉතාම අවම කරගන්න පුළුවන්. මේ ලීෆ්ලට් එක දීලා අපි මේ කොම්පැනි විදිය වශයෙන් ඉන්න සියලුම ජනතාව දැනුවත් කිරීමට තමයි මේ මූලික කාර්යය කරන්නේ. මෙම කොළඹ නගරයේ පිටකොටුව ප්‍රදේශයේ ජනතාවද දැන්වත් කිරීමක් අද සිදු කෙරුණා. මේ අතර නගර පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මඩකලපුව නගරයේ පවිත්‍ර කිරීමේ කටයුතු අද මඩකලපුව පොලිසිය සහ නගර සභාවේ නිලධාරීන් එක්ව සිදු කළා. එසේම මෙම වැඩසටහන සමගාමීව කෑගල්ල නගරයේ පිරිසිදු කිරීමේ කටයුතුද අද සිදු කෙරුණා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගම්වල සේවක මණ්ඩලයේ දූදරුවන්ගේ නව වර්ෂයට අවශ්‍ය පොත්පත් පාසල් උපකරණ ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් ඊයේ නවින ආපිකෝ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙහි තේමා වූයේ ශිල්ප ලබන්නට ලොවක් දිනන්නට යන්නයි. තුන් දවස් වලින් ඉගෙන ගන්න තමයි මේ උත්සව ගොඩක් මේ ආකාරයෙන් දැන්නේ.
රටපුරා තිබෙන පුරන් කුඹුරු අස්වැද්දවීමේ ව්‍යාපෘතිය තවත් එක් අදියරක් ඇත්කඳුරු ප්‍රදේශයේදී ආරම්භ වුණා. ඇත්කඳුරු ප්‍රදේශයේ වැලිපිටිය ගිරිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ගුණසිරි ලොකුගේ මහතාගේ අදහසකට අනුවයි එම ප්‍රදේශයේ වසර 25කට වැඩි පුරන් කුඹුරු අස්වැද්දවීම ආරම්භ කර ඇත්තේ. අරච්චිකට්ටුව සෙංගවෙල්ලිය ප්‍රදේශයේ නිවසක් පිටුපස රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට අරච්චිකට්ටුව පොලිසිය දූෂණ මර්ධන ඒකකය සමත් වී තිබෙනවා. මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පිළිබඳව පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇති අතර එහිදී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය සේභාරයට ගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එප්පාවල පහර හල්මිල්ලෑව වැවේ වැව්බැම්ම පසුගියදා පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් කැඩී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කුඹුරු අක්කර 300ක පමණ වගාබිම් විනාශ වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කෙසේ වෙතත් වැව්බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම මේ වන විට තාවකාලිකව ආරම්භ කර ඇති බවයි උදේ කල්යාණ කුමාර මහතා ප්‍රකාශ කළේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් 85ක් දිනාගත් යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ විශේෂ උත්සවයක් ඊ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී පැවැත්වුණා. මෙම උත්සවය පැවැත්වුණේ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. රටේ ආරක්ෂාව සේම ක්‍රීඩාවටද කීර්තියක් ලබා දුන් යුද හමුදා ක්‍රීඩකීන්ට සහ පුහුණුකරුවන් හට යුද හමුදාපතිතුමා එහිදී විශේෂ ස්තුතියක්ද පුද කරනු ලැබුවා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. අද දිනෙත් පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් තරගයේ කිසිදු පන්තුවාරයක් නොවේවා. අද දිනට තරගයේ නතර කිරීමට විනිසුරු වරුන් තීරණය කළා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.